කොහොමද ඔයාල හැමෝටම ඔයාල හැමෝම පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ වෙනකොට මාත් එක්ක යාළුවෝ 6000ක් එකතුලා ඉන්නවා. මට ගොඩාක් සතුටුයි. මුලින්ම හැමෝටම ගොඩාරියක් ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක මෙච්චර කාලයක් රැඳිලා හිටියට. ඉතින් ඒ වගේම මාව කමෙන්ට්ස් වලින් දිරිගන්නපු මගේ වීඩියෝස් බලපු හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් දිගට මාත් එක්ක රැඳිලින්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අද මම ඔයාලට අරගෙන ආවේ කොහොමද මම විද්‍යාව පාඩම් කරන්න කියලා. එහෙනම් අපි ගිහින් බලමු අද වීඩියෝ එක මොන වගේ වෙයිද කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයාලා විද්‍යාව පාඩම් කරන්න, විද්‍යාව ඉක්මනට මතක තියාගන්න, මේ මොන දෙයටත් වඩා ඔයාලා මුලින්ම විද්‍යාව කියන විෂයට ආස වෙන්න ඕනේ. ඒ වගේම විද්‍යාවට බය නැති වෙන්න ඕනේ. මට මං 6 වසරේ ඉඳන් මං විද්‍යාවට ගොඩක් ආසයි. ඉතින් අනිත් විෂයන් වලට සාපේක්ෂව මට විද්‍යාවටයි නැටුම් වලටයි ගොඩාක් ලකුණු තියෙනවා. ඉතින් මං 6 වසරේ ඉඳන්ම සෞඛ්‍ය කියන විෂයට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසා මට අර විද්‍යාව වගේ විෂයන් වලට 90 ගණන් එද්දී හැමදාම සෞඛ්‍යට එක්කෝ 70 ගණන් එහෙමත් නැත්නම් 80 ගණන් ඒ වගේ ලකුණු ප්‍රමාණයක් තමයි එන්නේ. මොකද මම සෞඛ්‍ය වලට ආස නැහැ. ඒ නිසා මට ඒක පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඔයා විද්‍යාව ඉගෙන ගන්න එහෙමත් නැත්නම් විද්‍යාව ඉක්මනට පාඩම් කරන්න ලේසි ක්‍රම හොයන්න කලින් ඔයා මුලින්ම ඒ විෂයට ආස වෙන්න ඕනේ. අපි ඕනම දෙයකට ආස වුණාම අපිට ඒ දේ ඉක්මනින්ම ග්‍රහණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා විද්‍යාව කියන්නේ මහා අමාරු විෂයක් නෙමෙයි. අපි හැමෝම විද්‍යාව ගැන ඉතින් ඉගෙන ගන්න ඔයාලා දන්නවා විද්‍යාව කියන්නේ මහා අමාරු විෂයක් නෙමෙයි. හැබැයි අර සම්මතයක් කියාගෙන නෝනේ මෙන්න මේ කොටස් අමාරුයි, මේවනම් කොහොමටවත් කරන්න බෑ, මේව මහා අමාරුම දේවල් කියලා. ඉතින් අන්නේ අය කියන දේවල් ඔයත් ඔයාගේ මනසට අරගෙන ඒ සිතුවිල්ලෙම හිටියොත් මේ විද්‍යාව කියන විෂය කවදාවත් ලේසිශක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම විද්‍යාව විෂය වගේම අනිකුත් විෂයන් වලත් කරුණු ඉක්මනින් මතක තියාගන්න පාවිච්චි කරන සාර්ථකම ක්‍රමය තමයි ටීචින් මෙතඩ් එක. ඇත්තටම දැනට ලෝකේ ඉන්න ගොඩක් දෙනා කරුණු ඉක්මනින් මතක තියාගන්න පාවිච්චි කරන සාර්ථක ක්‍රමයක් විදිහට මේ ටීචින් මෙතඩ් එක හඳුන්වන්න පුළුවන්. ටීචින් මෙතඩ් එක කියන්නේ මොකද්ද කියන එක ගැන සරල අදහසක් දුන්නොත් තව කෙනෙක්ට කියලා දෙනවා කියලා දෙන විදිහට ඉගෙන ගන්නවා කියන අදහස් තමයි දෙන්න පුළුවන්. මම මේ කියන්නේ මම මේ ක්‍රමය පාවිච්චි කරන විදිහ. මම මුලින්ම කරන්නේ විද්‍යාපොත, අපි විද්‍යාවනේ, දැන් විද්‍යාපොත අරගෙන පොඩ්ඩක් හොඳට කියවනවා. හොඳට කියවලා චුට්ටක් එක පැත්තකින් තියෙන ඊට මට තියෙන වයිට් බෝඩ් එකක්. ඉතින් මම කරන්නේ මම ටීචර් කියලා හිතාගෙන මගේ ඉස්සරහ ළමයි පිරිසක් ඉන්නවා කියලා හිතාගෙන ඒ අයට මම පාඩම් කරපු කරුණු පොතේ තියෙන කරුණු පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ නැවත නැවත ඒ කරුණු කියන ගොඩක් වෙලාවට පොත බලන් කියන්නේ නැතුව මතකයෙන් කියන්න උත්සාහ කරනවා. මෙතනදී අපි කරුණු නැවත නැවත මතක් කරද්දී නැවත නැවත හයියෙන් කියවනකොට ඒව අපිට ඉක්මනින් මතක තියෙන සම්භාවිතාවය වැඩි කියලා ලොකු පිළිගැනීමක් තියෙනවා. ඉතින් මම හිතනවා ඉක්මනටම කරුණු මතක තියාගන්න බැරි ඕනම කෙනෙක්ට මේ ක්‍රමය කරලා බලන්න අනිවාර්යෙන්ම සාර්ථකයි. විශේෂයෙන්ම විද්‍යාව වගේ විෂයක නම් විද්‍යාව වගේ විෂයක් අර පොත් නැසනම් පාඩම් කරන කම්මැලිනේ. ඉතින් මෙන්න මේ ක්‍රමයට පාඩම් කරලා බලන්න විද්‍යාව විෂය අනිවාර්යෙන්ම ඔයා ආසම කරන විෂය වෙයි. මෙතනදී ඔයා හිතන්න ඕනේ ඔයා ටීචර් ඔන්න ඔයා ළමයි ටීකට තමයි උගන්වන්නේ කියලා. ඉතින් ඒ ක්‍රමය ඔයාලා ට්‍රයි කරලා බලන්න. ඉතින් විද්‍යාව වගේ විෂයකදී කොහෙත්ම කටපාඩම් කිරීම ගැළපෙන්නේ නැහැ. මෙතනදී අවබෝධය තියෙන්න ඕනේ. අවබෝධය නැත්තම් විද්‍යාව විෂය පාඩම් කරන්න බැහැ. එතකොට ඔයාලා මේ විද්‍යාවේ කරුණු පාඩම් කරනව නේද? මේ කරුණු පාඩම් කරලා ඉවරයින් පස්සේ S2 වහගෙන ඒ කරුණු ඔයා මතක් කරන්න උත්සාහ කරන්න ඕනේ.
මේකත් ඔයාට ඉක්මනටම කරුණු මතක තියාගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඇත්තට මේක විද්‍යාඥවරු තමයි කියන්නේ ඔයා ඇස් පියාගෙන ඔයා පාඩම් කරපු දේවල් මතක තියාගන්න උත්සාහ කරනවා නම් ඔයාට දීර්ඝ කාලයක් ඒ දේවල් අමතක නොවි තියාගන්න පුළුවන් කියලා. ඉතින් ඊළඟට විද්‍යාවල කරුණු මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් විදිහට ෂෝට් නෝට්ස් ක්‍රමය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය නම් ගොඩක් දෙනා දන්නවා, ගොඩක් දෙනා කරනවා, ගොඩක් අයට හොඳ ප්‍රතිඵල තියෙනවා. විද්‍යාවල කොටස් තුනක්, කොටස් කියන්නේ වර්ග තුනක් තියෙනවානේ, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියලා. ඉතින් මම නම් පෞද්ගලිකව ඔය වර්ග තුනෙන් වැඩිපුර කැමති ජීව විද්‍යාවටයි රසායන විද්‍යාවටයි. මම භෞතික විද්‍යාවට වැඩිය කැමති නැහැ. ඉතින් මම පෞද්ගලිකවම ජීව විද්‍යාවට ෂෝට් නෝට්ස් ගහන්නේ නැහැ. මොකද මම හිතන්නේ මට තේරෙන විදිහට ජීව විද්‍යාවල තියෙන හැම දෙයක්ම වගේ විශේෂයි. ඉතින් ඒක අමුතුවෙන් ෂෝට් නෝට්ස් ගහන්න දෙයක් නැහැ කි. හැම දෙයක්ම විශේෂයි. හැම කරුණක්ම වගේ මම හිතන විදිහට වැදගත් වෙනවා, විශේෂ වෙනවා. ඉතින් භෞතික විද්‍යාව, රසායන විද්‍යාවල තියෙන්නේ ගොඩක් සූත්‍ර, සමීකරණ, ඒ ගණන්, ඒ වගේ දේවල්. ඉතින් එතකොට ඒවල අපිට හැම දෙයක්ම වැදගත් වෙන්නේ නැහැ. අපිට ගණන් හදන්න ඕන වෙන්නේ සූත්‍ර. ඒව ටික මතක තියාගන්න ඕනේ. එතකොට ඒ වගේ දෙයකට ෂෝට් නෝට්ස් ගහන්න පුළුවන්. දැන් රසායන විද්‍යාව ගත්තොත් ඒවල තියෙන ආවර්තිතාව ගුව තියෙනවා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? මූල ද්‍රව්‍ය, ඊට පස්සේ මවුල තියෙනවා. තව මොනවද? බන්ධන, රසායනික සූත්‍ර, රසායනික විපර්යාස, ඔය වගේ දේවල් අපිට ෂෝට් නෝට්ස් ගහන්න පුළුවන්. ෂෝට් නෝට්ස් ගහන්න පුළුවන්. එතකොට ඒවා, ඒ අපි ගහපු ෂෝට් නෝට් එක මතක තියාගත්තම අපිට අර ඒ වලින් එන ගණන්, දැන් ඔය රසායන විද්‍යාව, භෞතික විද්‍යාවල ඔය සූත්‍ර, ඊට පස්සේ ඔය මූල ද්‍රව්‍ය, බන්ධන, මවුල, ඕවස්රෙන් ගණන් දෙන්න. එතකොට ඒවල තියරිටික ෂෝට් නෝට් එකකට ගත්තම අපිට ඒ වලින් එන ගැටලු ගණන් හදන්න ලේසි. ජීව විද්‍යාවලට නම් මම ෂෝට් නෝට්ස් ගහන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් මගේ විද්‍යාව පොතේ ජීව විද්‍යාව පාඩම් වල මම මුළු පොතම හයිලයිට් කරලා තියෙන්නේ. ආසම් පාඩම ශාක හා සත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය මේ තියෙන්නේ. ඉතින් ඒකේ සේරම හයිලයිට් කරලා තියෙන්නේ අල විද්‍යාව පාඩම් කරද්දී නිතරම විද්‍යාවල තියෙන සංසිද්ධි කතන්දරයක් විදිහට මතක තියාගන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඔයාට ඉක්මනටම විද්‍යාවල කරුණු මතක තියාගන්න පුළුවන්. ඒකට මම උදාහරණයක් කියන්නද, දැන් අපි පුංචි කාලේ හාවගේ ඉබ්බගේ කතන්දරය අහලා තියෙනවා. ඔය කතන්දරය අපිට අදට, අපි අද ඇහුවත් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් නේ. මොකද ඒක අපි පුංචි කාලේ ආසාවෙන් අහපු කතන්දරයක්. ඉතින් ඔයා ওই විද්‍යාවල තියෙන සමහර සංසිද්ධි කරුණු විදිහට නැතුව කතන්දරයක් විදිහට මතක තියාගන්න පුළුවන් නම් ඔයාට ඉක්මනින්ම විද්‍යාවල කරුණු ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඒ වගේම විද්‍යාවල ඔය තියෙනව නේද ඝර්ෂණය, ඊට පස්සේ සම්ප්‍රයුක්ත බල, ආහාර දාම, ආහාර ජාල, ජීවන චක්‍ර, ඔය වගේ දේවල් පින්තූර වලින් මතක තියාගන්න උත්සාහ කරන්න. එතකොට අර කරුණු වලින් ඒ වගේ දේවල් මතක තියාගන්නවට වඩා පින්තූර වලින් මතක තියාගනිද්දී ඔයාට ඉක්මනින්ම ඒව හොඳට මතක හිටනෝ වගේම ඔයාට ලේසියෙන් ඒවා පාඩම් කරන්නත් පුළුවන්. විද්‍යාව පාඩම් කරලා විතරක් හරියන්නේ නැහැ. අනිවාර්යෙන්ම පාස් පේපර්ස් කරන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට විද්‍යාවල ලකුණු වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍ය දවසකට එක පාස් පේපර් එකක් හරි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම ඔයාලට හැමතිස්සෙම කියනවා මේ මාස්ටර් ගයිඩ් වල මෙන්න මේ පොත් තියෙනවා, මේව අරගෙන කරන්න. මමත් කරනවා, 9 වසරේ ඉඳන් මම කරනවා මේවා. මේ පොත් ගොඩක් හොඳයි. මේව සාමාන්‍යයෙන් අපේ විෂය නිර්දේශයත් එක්ක, විභාග රටාවත් එක්ක යන විදිහට තමයි හදලා තියෙන්නේ.
ඒවගේම අකුර පයිලට් ඒකත් ගොඩක් හොඳයි. අපි මොකක් හරි පාස් පේපර් එක මොකක් හරි දෙයක් වැරදුනාම ඒක එතනින් ආපහු බලන්නේ නැහනේ. හරි මොකද්ද වැරදුනේ කියලා බැලුවා. ඊට පස්සේ අපි බලන්නේ නැහැ ඇයි ඒක වැරදුනේ කියලා. මම කරන දේ මම කරපු ගොන් වැඩේ තමයි මම මේ කියන්නේ. මම නම් ඉස්සර කරේ හරි වලට හරි දැම්මා. වැරදි වලට වැරදි දැම්මා. ඒකේ වැරදිච්ච උත්තරේ ලිව්වා. ඒ ක්‍රමය විද්‍යාවට හරියන්නේ නැහැ කියලා අපේ සර් කිව්වා. මොකද එතකොට අපි ඒ ප්‍රශ්න ගැන ආපහු හොයන්න උත්සාහ කරන්නේත් නැහැ. ඉතින් ඒක නිසා අපේ සර් කිව්ව දේ තමයි මම ඔයාලට කියන්නේ. කරන්න ඕනේ විද්‍යාවල මොකක් හරි ප්‍රශ්නයක් වැරදුනා කියලා හිතමුකෝ. අපි ඒ වැරදිච්ච ප්‍රශ්නෙට විවරණ ලියන්න ඕනේ. විවරණ ලියනවා කියන්නේ මෙන්න මේක. හිතන්න මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ පළවෙනි පාඩම ජීව රසායනික පදනම් පාඩමේ කාබෝහයිඩ්‍රේට් ඇසුරින්. එතකොට ප්‍රශ්නේ මොකද්ද කියන එක අඳුරගන්න ඕනේ. හිතන්නකෝ ප්‍රශ්නේ දීලා තියෙන කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන ආකාර තුන. එතකොට එන්නෝනේ මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්නේ. මම ලියලා තියෙන මොකක් හරි වෙන දෙයක්. එතකොට මම කරන්න ඕනේ ඒ ප්‍රශ්නේ ආකාර තුන. විවරණයක් තියෙනවා කියන්නේ කාබෝහයිඩ්‍රේට් කියලා ලිව්වා. ඒක යටතේ තියෙන වැදගත් කරුණු ටික පෙළ ගැස්සුවා. ඊට පස්සේ අර ආකාර තුන වෙන වෙනම පැහැදිලි කරන්න ඕනේ. ඒ විදිහට අපිට විද්‍යා විතරක් නෙමේ ඉතිහාසය, ඊට පස්සේ සිංහල, ඔය හැම විෂයකම වැරදෙන දේවල් වලට විවරණ ලිව්වොත් අපිට ඒ දේවල් ආපහු බලන්න ඕනේ නැහැ. ඒ දේවල් හොඳට මතක හිටිනවලු කියලා තමයි අපි සර් කිවිති. මමත් ඒ ක්‍රමය දැන් කරනවා. මම ඔයාලට පෙන්නන්නම් මම ලියපු එක. මෙන්න මේ විදිහට විවරණ ලියන්න ඕනේ. ලිව්වම අපිට ඒ කරුණු මතක තියනවලු හොඳට. විද්‍යාවල ඔයාලට අමාරු දේවල් මොනා හරි තියෙනවා නම් ඒ දේවල් කොළවල ලියලා නැත්නම් බෝඩ් එකක ලියලා ඔයා පාඩම් කරන මේස ඉස්සරහින් ගහලා තියාගන්න. මොකද ඔයා නිතරම පාඩම් කරන මේසෙන් ඉන්නේ. එතකොට ඔයාට නිතරම මේ දේවල් ඔයාගේ ඇස ගැටෙනවා. එතකොට මේ දේවල් ඔයාට ඉක්මනින් මතක තියාගන්න පුළුවන්. ඉතින් මෙතන ඔය තියෙන්නේ මම ඔය ගහලා තියෙන විද්‍යාව. මෙතන දින විද්‍යාවල ගහලා තියෙන ඒවා අතන ආවර්තිතාවගු ගහලා තියෙනවා. අර තියෙන්නේ ආවර්තිතා වගේක. මම මේ අතිම්ම හදලා ගැහුවා. එතකොට ඉතින් මම අතිම්ම හදාද්දිත් මට මතක හිටිනවනේ. ඒ විදිහට ඔයාලට අමාරු ඒවා ඔයාලා නිතරම ඉන්න තැනක ගහලා තියන්න. ඉතින් මෙතන ගහලා තියලා විතරක් වැඩක් නැහැ. ඒව නිකන් ඉන්න වෙලාවට කියවන්න. මොකද එතකොට ඔයාට ඒවා ඉක්මනින්ම මතක හිටිනවා. ඔයාලට පුළුවන් නම් විද්‍යාව උදේ පාන්දර නැගිට ගම පාඩම් කරන්න. මොකද අපි දැන් හවසට රැට ඔයගෙලාට විද්‍යාව පාඩම් කරනවට වඩා උදේ පාන්දර නැගිට ගම විද්‍යාව පාඩම් කරන්න ගත්තොත් හොඳට ඔයාට මතක හිටිනවා ඒ පාඩම් කරන දේවල්. හේතුව හොඳ ෆ්‍රෙෂ් එකේ ඉන්නේ. කිසිම දෙයක් ඔයාගේ ඔළුවේ නැහැ. ඔයාගේ ඔළුව හැරිම රිලැක්ස් එකේ තියෙන්නේ. එතකොට පාඩම් කරන කරුණු ඔයාට අඩු වේලාවකින් ඉක්මනින් මතක තියාගන්න පුළුවන්. දැන් දවල් වෙලාවක් ගත්තොත් අර උදේ පාන්දර ඉඳන් අම්මගේ බැනුනුයි ඊපස්සේ එක එක සද්ද බදෝ සේරම ඔළුවේ ටිකෙන් ටික තැම්පත් වෙලානේ තියෙන. එතකොට ඔය පාඩම් කරන දේවල් කොහොමටවත් යන්න ඉඩක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් උදේ පාන්දර විද්‍යාවගේ විෂය පාඩම් කරන්න පුළුවන් නම් ඔයාට ඉක්මනින්ම ඒ කරුණු මතක තියාගන්න පුළුවන්. විද්‍යාව පාඩම් කරනවා, පේපර්ස් කරනවා වගේම විද්‍යාවල ඔය තියෙනවනේ පාඩම් වල හදලා වීඩියෝස් YouTube වල. ඉතින් ඒවත් බලන්න. මොකද අපි අර පාඩම් කරන දේවල් වලට ඒවත් එකතු වුණාම අපිට තවත් හොඳට විද්‍යාව කරුණු මතක තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම DP Education එකේ විද්‍යාව ටීචර් ගොඩාක් හොඳයි. මම නම නන්දන්නේ නැහැ. ගොඩාක් හොඳට හැම පාඩමක් වගේ පැහැදිලි කරනවා. ඉතින් ඒ වගේ වීඩියෝස් උත් බලන්න. විද්‍යාව වගේ විෂයක ගොඩාක් අපිට හම්බ වෙනවා නිර්වචන. ওই නිර්වචන පාඩම් කරන්න ගියාම එපා වෙනව නේද? ඕවා කොහොමටවත් මතක හිටින්නේ නැහැ.
සමහරක් වෙලාවට කට පාඩම් කරලා මතක තියාගත්තොත් ඒත් මතක හිටිනවා දවස්වල් දෙකක් ගියාම අමතකයි. නිර්වචන පාඩම් කරන්න පුළුවන් ලේසි ක්‍රමයක් මම කියනවා. දැන් විද්‍යාවල 10 අවස්ථෙන් නම් තියෙනවා විද්‍යුත් ඍණතාවය. ඔය විද්‍යුත් ඍණතාවය කියන එක හෙන ලොකු වචන සෙට් එකකින් තමයි විස්තර කරලා තියෙන්නේ. ඔය නිර්වචන අපි පාඩම් කරන්න ඕනේ මොකද අපිට හිතන එක ගිහින් විභාගෙට ලියන්න බෑනේ. හැබැයි නිර්වචන අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මෙන්න මේ විදිහට පාඩම් කරොත්. ඔයා මුලින්ම අවබෝධයක් ගන්න ඕනේ මොකද විද්‍යුත් ඍණතාවය. සත්ලව කිව්වොත් විද්‍යුත් ඍණතාවය ඉලෙක්ට්‍රෝන ගන්න තියෙන පෙරේතකම. ඔහොම පාඩම් කරගත්තම ඔයාට පොඩි අවබෝධයක් තියෙනවා. ආ මේ විද්‍යුත් ඍණතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න තියෙන පෙරේතකම්. එතකොට ඒකට ඔයාම අවබෝධ කරගෙන තියෙන්නේ ඍණතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න තියෙන පෙරේතකම්. ඊට පස්සේ වාට පුළුවන් ඒ අවබෝධයත් එක්ක අර නිර්වචනේ ගලපගෙන ලස්සනට එක පාඩම් කරන්න. අවබෝධයක් නැතුව නිර්වචන පාඩම් කරන්න ගියාම තමයි නිර්වචන පාඩම් වෙන්නේ නැත්තේ, නිර්වචන අමාරු වෙන්නේ. අවබෝධය මේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තම නිර්වචන පාඩම් ගන්න ලේසි. අර මං කලින් කිව්වාගේ විද්‍යුත් ඍණතාවය කියන්නේ සරලව ගත්තොත් ඉලෙක්ට්‍රෝන ගන්න තියෙන පෙරේතකම්. එතකොට ඔයාට අයිඩියා එකක් තියෙනවා මේ නිර්වචන සම්බන්ධයෙන්. එතකොට අර නිර්වචන කියලා තියෙන දේ ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඔයාට තේරුම් ගන්න පුළුවන් වුණාම ඔයාට මේ නිර්වචනේ කටපාඩම් කරන්න නැතුව අවබෝධයෙන් මතක තියාගන්න පුළුවන්. ඉතින් මේව තමයි මම විද්‍යාව පාඩම් කරන්න විද්‍යාවල කරුණු ඉක්මනින් මතක තියාගන්න පාවිච්චි කරන ට්‍රික්ස්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ ක්‍රම ට්‍රයි කරලා බලන්න. එහෙනම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. තවත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.